අම්මෝ මේ බලන්න කාන්දන් දෙයක් ඇදෙනවා. මොකද්ද මේ? අම්මෝ චප්පලකේ කුගුල් කකුලක්. බලන්නකෝ මොකද්ද මේ කාන්දන් වර්ගය? ඉතින් මේ තමයි ලෝකයේ ප්‍රබලම කාන්දන් වර්ගය. නියෝඩිමියම් මැග්නට් කියලා කියනවා. ඉතින් මේකට අත්තන පුළුවන්ලු ඒ කාන්දමේ බර වගේ 600 ගුණයක බරක් දරා ගන්න. ඒ වගේ බලන්නකෝ කාන්දම ඇලුවොත් ටීවී එකට මොකද වෙන්නේ? ටීවී එක අර පාටක් වෙනස් වෙනවා. ඒ තරම් මේ කාන්දම් ප්‍රබලයි. බලන්නකෝ ලයිටර් ගුඩකට අල්ලන්න යන ගිනි ගන්නවා. බලන්න කොයි තරම් ප්‍රබලයිද කියලා මේක. බලන්න දැන් මෙතන මොකක්ද තියෙන්නේ? ඇපල් ගෙඩියක් දෙපැත්තෙන් තියෙනවා කාන්දම් දෙකක්. දැන් ඔන්න ලං කරනවා ටික ටික. බලන්න මොකක්ද වෙන්නේ කියලා. ඇපල් ගෙඩිය චප්ප වෙලා යන්නේ ගන්න දැන තියෙන්නේ. අම්මා ඇපල් ගෙඩිය විසියලා ගියා පැත්තට. බලන්න ඇපල් ගෙඩිය විසුණාට මේ කාන්දම කැඩෙනවා. මොකද ඒ තරම් වේගෙන් මේක ඇදෙනවා. හිතා ගන්න කොයි තරම් ශක්තියක් තියෙනවද කියලා මේ වල කාන්දම් බලේ. ඊට පස්සේ මෙන්න කෝක් එකක් තියෙනවා. බලන්න මොකක්ද වෙන්නේ කියලා. අම්මෝ ඉවරයි අය කුඩු ගන්න දෙයක් නැහැ. චප්ප වෙලා ගියේ. ඉතින් බොහොම තදින් ආකර්ෂණය වෙනවා. ඊට පස්සේ මෙන්න ෆෝන් එකක් තියෙනවා. ෆෝන් එකට කුඩු වෙලම යන්න වදීනේ. බලමු. ආ එහෙම කුඩු වෙලා ගිනේ. හැබැයි කෑලි කෑලි කැල්ලගේ ස්ක්‍රීන් එක බලන්නකො. ඉතින් මේ තමයි මං කියවන්නද නියෝඩිමියම් මැග්නට්. ඔන්න වදිනවා දැන් කුකුල් කකුලකට. බලමු මොකද වෙන්නේ කියලා. ආය මොකද ඉතින්. කුකුල් කකුලට වදිනවා. මෙයාගේ බෝන් එකත් කුඩු වෙලනවා. ඒ තරම් හයියක් තියෙනවා මේ කාන්දම් වලට. ඊට පස්සේ බලන්නකො. චප්ප වෙලා මිදි පොකුරක්. ඉතින් මේ අනම් පොඩි පොඩි දේවල්. ඉතින් අතන මේක මේ හදන්නෙත් ඔය මේ පොළවේ දුර්ලභ ලෝහ වලින්. ඉතින් බලන්නකො. ඔය වගේ අතකට තිබ්බොත් එහෙම මොනවා වෙයිද? නියෝඩිමියම් මැග්නට් කියලා කියන ඇත්තම කාන්දම් වර්ගයක් ඇත්තම. ඉතින් මේක ඇත්තම ලෝකෙම කිය ප්‍රබලම කාන්දම් වර්ගය. ඉතින් අපි යන් තවත් ටිකක් බලන්න. මේ මොකද්ද මේ? මොකද්ද මේ? මොකද්ද මේ හදන්නේ? සිමෙන්ති වලින් මොකද්ද මේ ගයක් හදනවද? ඔව් ඇත්තම මේ සිමෙන්ති වලින් ගයක් හදනවා තමයි. හැබැයි මේක පොඩක් වෙනස්. බලන්න ගල් තියන්නේ නැහැ නේද? නේ අමුතු විදිහට හදන්නේ. ඇත්තර මේ තමයි ප්‍රින්ටරයක්. මේක 3D ප්‍රින්ටරයක් වගේ තමයි. මේක සිමෙන්ති වලින් ගෙවල් හදන ප්‍රින්ටරයක්. ඉතින් මේක කරන්න මොකද? අර 3D ප්‍රින්ටර එක වගේම ඒකට ඕන කරන සයිකස්මක් හදනවා, ඒක කම්පියුටර් දෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න මේ මැෂින් වලින් මේක ප්‍රින්ට් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඇත්තට මේකට මිනිස්සුත් ඕන කරන්නේ ගොඩක්. දෙන්නලු මේක හදන්න ඕන කරන්නේ. බලන්නකෝ. ඒ වගේ තමයි අපිට ඕන ඕන හැඩවලට ඔයගේ හදන්නත් පුළුවන්. ඒ වගේ තමයි වියදමත් හරිම අඩුයි වගේම හරි වෙනස්. අපිට ඕන ඕන විදිහට හදන්නත් පුළුවන් හරිම ලේසියෙන්. ඒ වගේම තමයි මේක හොඳට කම්පන වලට තොරතුරු දෙනවලු. ඒ කියන්නේ ඔය ලොකු භූමිකම්පාවකටවත් මේක තොරතුරු දෙනවා කියලා කියනවා. ලෙවල් 9 එකට. ඉතින් අපි ඒක ඇත්තටම දන්නේ නැහැ. හැබැයි කියනවා එහෙම. මං කිව්වා මේ ඔය ඉක්මනට හදන්න පුළුවන් වගේම විවිධ මෝස්තර වලට හදන්නත් පුළුවන්. බලන්න හරිම ලේසි. ඔය වටේට යනවා වෙන්නේ ඔය වගේ. බොහොම ඉක්මන්. බලන්න ඔය පාර. නෑ හරිය නෑ අර මේ වෛරසයක් වගේ. බලන්න මේකේ පෙනුම නේ. ඊට පස්සේ බලන්නක මේ ඔය වගේ 3D printerකින් හදපු ගයක්. බලන්න 3D printer එකක ගැදින්නේ සිමෙන්ති 3D printer එක. ඉතින් බලන්නකො හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. බලන්න අනාගතයේ කිවල් මොන වගේ වෙයිද කියලා. ඔය තමයි ඉතින් තාක්ෂණය. ඉතින් ඔයගෙ තව පුංචි ඇඩ් එකක් තියෙනවා. ඒ තමයි මම ඔන්ලයින් කෙමිස්ට්‍රි පේපර් ක්ලාස් කරනවා. ඒ වගේම තමයි 6 වසර ඉඳලා 11 වසර වෙනකන් ඔන්ලයින් විද්‍යාව ක්ලාසුත් කරනවා. ඉතින් ඔයාලට පන්ති තියෙන්නේ කොහමද, මොන වෙලාවවල තියෙන්නේ, කොහොම සම්බන්ධ වෙනව හැම දෙයක් ගැනම දැනගන්න පුළුවන් විස්තර ඔන්න ඔය ඇඩ් එකේ තියෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දැම්මොත්. මම එකන හැම අධ්‍යාපනික වීඩියෝ එකක් මම දානවා සුරංග කරුණායක කෙනෙකුගේ YouTube channel එකට. ඉතින් ඔයාලට ඒකට આવුත් එම හරිම ලේසියෙන් මේ වීඩියෝ හැම එකම බලා ගන්න පුළුවන්. ඒ වගේම කැටගරි කරලා තියෙන්නේ. ඉතින් බොහොම ආදරෙන් මතක් කරනවා සුරංග කරුණානායක කෙනෙකුගේ YouTube channel එකට එන්න කියලා. ඒ වගේම ඇවිල්ලා subscribe කරන්න කියලා. ඉතින් ඒ වගේම ඔකට කවදාවත් බලලා තියෙනවද මගදිගී කියලා YouTube channel එකක් නෑ නේද? ඒකේ චුට්ටක් අමුතු වෙනස් වෙනස් දේවල් තමයි දාන්නේ. ඉතින් තියෙන්නේ මොනවද කියලා ඇත්තට මම කියන්නේ නැහැ. ඔය කට්ටිය ඇවිල්ලා බලලා හොඳයි නම් කැමති නම් විතරක් subscribe කරන්න. ඉතින් එනවා කියන්නේ නැහැ.